නිවැරදි තීරණ තමයි මගේ සාර්ථකත්වයට පාර කිව්වේ. විෂන් කියා විශ්වාසනීය දැක්ම. අපිට උනත් කිසිම දේශපාලනඥයන්ගේ වචන වල වටිනකමක් නැති වෙලා ගිහිල්ලා තියෙනවා. අපි කොයි වෙලාවෙත් බලන්නේ සැකයෙන් සහ අවිශ්වාසයෙන්. ඒ නිසා ජනතාවට ඒ මතේ තියෙනවා. තීරණ ගැනීමේ සඳහා ඔවුන්ගේ චරිත දේශපාලන චරිත විශ්වාසවන්ත චරිත හිගයක් තියෙන රට ඇතුලේ දේශපාලන ලෝකේ. ඒ නිසා තමයි මම නිතරම කිව්වේ ජනතාව පෙළ ගැසිය යුතු ඡන්දය දීලා විතරක් නෙවෙයි ඡන්දය දීලා ඉවරලා ඒ රජයේ නිසිමග යැවීමට ඒ නායකත්වයේ නිසිමග යැවීමට පුළුවන් තරම් ජනතාව ඉදිරිපත් වෙලා කටයුතු කළ යුතුයි. මොකද ඒ පත් වෙන රජය හෝ පත් වෙන නායකයා ජනතාව විසින් පත් කරන නිසා. ඉවන් ඒ වගේම අපේ රටේ උගතුන් බුද්ධිමතුන් විද්වතුන් මේ කාලය තුළ උනන්දු වුණා වගේම පත් වුණාට පස්සෙත් රජයක් නායකත්වයක් ඔහුට අවවාද දෙමින් උපදෙස් දෙමින් ක්‍රියා කරමින් මඟ පෙන්වමින් කටයුතු කරන්න ඕනේ. මොකද මේ ඉන්න ඔක්කොම එක වගේ කට්ටිය. ඒ නිසා ජනතාවට විශාල වගකීමක් සහ විශාල අයිතියක් තියෙනවා මේ ප්‍රශ්නේදී. මොකද අපි වැඩියෙන්ම බැටකෑවේ ජනතාව. අද වෙනකොට රටේ ආරක්ෂාව බිඳ වැටිලා තියෙනවා. ඒ නිසා ජාතික ආරක්ෂාව ගොඩනගන්න කටයුතු කරනවා කියලා හැම නායකයෙක්ම හැම අපේක්ෂකයෙක්ම කියනවා. ජාතික ආරක්ෂාව ඇති කරනවා කියන්නේ මේ බෝම්බයක් ගහන්න එන මිනිහෙක් අල්ල ගැනීම හෝ මේ තුවක්කුවක් තිබිලා මිනිහෙක් අල්ල ගැනීම නෙවෙයි. ඒක ප්‍රතිපත්තියක් හැටියට රටේ ජාතික ආරක්ෂාව ගොඩනගන්නේ කෙසේද? ඒ ජාතික ආරක්ෂාව සඳහා බුද්ධිංශය විශේෂයෙන් ශක්තිමත් කරන්නේ කෙසේද? ඒ බුද්ධිංශයේ නිලධාරීන් සැලසුම් සහගතව සංවිධානය කර කටයුතු කරන්නේ කෙසේද කියලා කල්පනා කළ යුතුයි. විශේෂයෙන්ම මං පත් වෙන අපේක්ෂකයා පත් වෙන නව නායකත්වයෙන් සහ පක්ෂයෙන් ඉල්ලා සිටීමට කැමති මහජන බුද්ධිංශයක් පිහිටවන්න රටේ රාජ්‍ය පාලනය පවත්වාගෙන යාම සඳහා. මොකද අපිට ඉන්නේ නිලධාරීන්. නිලධාරීන් කියන්නේ සුළු වේතනයකට කටයුතු කරන පිරිසක් පමණයි. ඒ නිසා ජනතාව තුළින් මේ රටේ ආගමික පූජකවරුන්, මේ රටේ විද්වතුන්, මේ රටේ උගතුන් බුද්ධිමතුන්, මාධ්‍යවේදීන් මේ හැම කෙනෙක්ම එකතු කරලා මණ්ඩලයක් හදලා ඒ මණ්ඩලයේ උපදෙස් රජය ලබා ගත යුතුයි කියන මතේ මම ඉන්නවා. මොකද අපිට සමහර විට රජයට නොලැබෙන බුද්ධිංශයට නොලැබෙන තොරතුරු අපිට ලැබිලා තියෙනවා. ඒ නිසා ඒ තොරතුරු ඒකකයක් පිහිටවලා කටයුතු කරන්න කියන ඉල්ලීම රජෙන් අපි ඉල්ලා හිටිනවා. Breaking.lk